ශ්‍රී ලංකාවේ වතිකානු ධනාපති අතුතුම් බ්‍රයන් උඩග්වේ හිමිපාණන් ඇතුළු පිරිසක් අද මහනුවරට පැමිණ සියම් මහනිකායේ අස්කිර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්නනා හිමියන් සහ සියම් මහනිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමියන් බැහැදුටුවා. අනතුරු අදහස් පළ කළ අතිඋතුම් බ්‍රයන් උඩග්වේ හිමිපාණන් පැවසුවේ පාසුගු ප්‍රහාරයේ වින්දිතීන්ට යුක්ති ඉටුවීමට තවත් බොහෝ දේ සිදු විය යුතු බවයි. ප්‍රහාරය සිදු කළ පිරිසක් ඉන්නවා. මම කොළඹදී විවිධ දේශපාලන නායකයින් හමු වුණා. ඔවුන් මට කිව්වේ මේ ගැන උපරිමය සිදු කරනවා කියලා. ඒත් එතකොට සැකයක් ඇති වෙනවා, ඇත්තටම උපරිමය සිදු වෙනවද කියන එක. තවමත් උපරිමය නම් සිදු වෙලා නැහැ. මම කියන්නේ නැහැ මුකුත් වෙලා නැහැ කියලා. හැබැයි අපට අවශ්‍ය ප්‍රතිඵලය තවමත් ලැබිලා නැහැ. මේ ප්‍රහාරය සිදු කළ පුද්ගලයන් තවම හරියට හඳුනාගෙන නැහැ. යෝජිත ප්‍රතිස්ත්‍රස්ත පනත සම්බන්ධයෙන්ද අතිඋතුම් බ්‍රයන් උඩග්වේ හිමිපාණන් අදහස් පළ කළා. පසුගිය සඳුදා විදේශ කටයුතු අමාත්‍යාංශයේදී හමුවක් පැවැත්වුණා. එහිදී සඳහන් වුණේ මෙය තවමත් අධ්‍යන මට්ටමේ පවතිනවා කියලා. අපිට තේරෙන විදිහට මෙය සමීපව අධ්‍යනය කළ යුත්තක්. රජය ගොඩක් කතා කරන මාතෘකාවක් තමයි ත්‍රස්ත විරෝධී පනත අහෝසි කිරීම. මෙයත් සාකච්ඡාවට භාජනය වුණා. ඔවුන්ට ඊට හේතු ඇති. නමුත් එම හේතු අපිට වැටහෙන්නේ නැහැ. අතිඋතුම් බ්‍රයන් උඩග්වේ හිමිපාණන් ඇතුළු පිරිස අනතුරුව මහනුවර ඓතිහාසික දළදා මාලිගාවටද පැමිණියා. ඇත්ත කෙටියෙන්, දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ. News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ.